विशेष पटंगम गेदर आर्यदास पीरिस महत्या मे दिन्नागीता चत्रिका गे पूर्णिका गीता जयंत पीरिस महत्या ए आय मे मट गुडक सहयोग गुआन दिली दिन इतर हम बोनो इत ये असुर दिगटम गिया इत मम ये मे कट्टी मगुल गेवाल पीरी बन मरण गेवाल सेरट गिहला सिंधु गियन माव लुकु गाय के ने में ये पाउलट हेतु उपकर दो ये हेम वेलायम नितरम इन ज्योतिपाल महत्ला मिल्टन पेरेरा एम एस प्रणांदु मिल्टन मलवाचील एंजलिंगुन तिलकला राशे ये नितर है इन इत मेच्चर देवंत इन एक एडवर्ड जयकुड़ी कऊद इत कुहमारी मे मम तरीन मम तरीन मे अतर मम चरित एक पास आलो मम मम गुरुवरेक मंग इतकोट कैलनीय गुरुकुल विद्यालय कोलम नालंदा विद्यालय हम गुरुवरेक ඒ කාලේ මං දකින්නවා ඒ ගෙදර ගියාම මෙයා අර ගුවන් විදුලියේ නිවේදන කරන්න අර ඉස්සර තිබුණේ ටින් 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 කියලා එහෙම ඔය වීදුරුවකට හරි මොකයකට හරි ආලා තින් වීදුරු ගොඩක් තිබ්බද මේ අල්පෑනකින් තමයි ගහන්නේ වෙලාව කියනවා ප්‍රවෘත්ති කියනවා ඒ අතර සින්දු කැලිත් ඇහෙනවා ඉතින් මම කිව්වා संगीत इगन गिया सिंगल भूगोल विद्या वेरा मंग स्कूल भूगोल संगीत मुल्काल हितवत् संगीत उगन अमारोट अरे हरियट वेड के होंम वर्क के पेशल एक मम कल्पना कर मेव अपे बी विक्टपेरा स हिटिया देवंते अपे संगीत लोके अपे गुरु इतम मे आवर दुना मे विशारद विभागे विनका युम अवसान विनका महा हिट इन बेरुना युम अभाव प्राप्त ना गुडक संगीत विषय हदेरवे युम हेतु मेला मत कर हरिम कल्याण मित्र दवसा मे गीत उन्वासी कैसे पटे संसार मम गीत गायन कपुगे महत्या गीत गायन कला संगीतवत्कला एक गीत अतिमुन मे कपुगे महत्या संगीतवत्कला गायन आट यदि मम त्यदा मे शब्दागार गिया हाँ ध्रुवते गिहा मे कुमारी कपुगे सहोदर यदा रटे अंड यदि मे गीते गायन मे दीपारक ट्राई करा विला अने या पोटे अन्नो मंग इन दला अने एडा मेक किय पंकोब गेला कि मं की वा हाँ अत देना मं किया नम किया सामान्य नैने मटकर उदा वक्त मेक किए पंकी
ඊට පස්සේ එදා වැඩේ නැවැත්තුවා එතන මිස්ටර් මර්වින් බේන්ස් එහෙම හිටියේ. ඉතල දැන් හාමුදුරුවෝ මාත් එක්ක යන ගමන් ඇහුවා අර මිරිහානේ ගෑන් ළමයට සින්දු කියන්න බැයිද කියලා. මම කිව්වා පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඉතින් අපි මේක යුග ගීතයක් කරමුකෝ කියලා ඉබ්බා දෙයට දාලා අමුරු දැනන් ඉඳලා තිරිසි ඉතින් මේ අපි ගෙදර ගිහිල්ලා දැන් අම්මගෙන් තාත්තගෙන් ආන්නත් තිබේ හාමුදුරුවොත් එක්ක තමයි ගියේ. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් මෙයාත් කැමති කරවා ගත්තා අම්මලත් කැමති කරවා ගත්තා. එදා තමයි පන්සලේ පල්ලියේ දහ දියෙන් අපි තනුව ගීතය මෙයා මුලින්ම ගායනා කළේ කැසට් පටයකට ගයපු මුලම ගීතය. එතකොට හැබැයි අපි යාළු වෙලා නැද්ද වෙලා මතකත් නැහැ. ඒ කියන්නේ අපි ටිකක් යාළුයි. සරිතේ මෙයාව ලේසියෙන් අපිට එහෙමද අපි අපේ මගේ අම්මම ගිය අන්ල විද්‍යාලයට අන්ල විද්‍යාලයේ මේ ප්‍රධාන අමුත්තෙකුට ආවා මේ ආවට මෙයාත් එක්ක කතා කරන්න අපිට බෑ. මෙයා වටේ පුදුමාකාර විදියට අර ගෑනු ළමයි වට වෙලෙත ඔටෝග්‍රාෆ්ස් එහෙම සයින් කරගන්නවා. මෙයා ඉතින් නමුත් මෙයා දන්නවනේ දැන් මමත් මේ ස්කෝලේ ඉන්නේ කියලා. මං අර පැත්තකින් ගිහිලා නිකන් මෙහෙම බැලුවද මං අඳුරනවනේ මෙයාව. ඒතර මෙයා ඉතින් අර කෙල්ල ගොඩේ ඉඳගෙන මට ඉතින් ආ නංගි ඔහොම එකක් දුන්නා. ආවේ කතා කරන්න ආවේ නෑ. ඊට පස්සේ ඉවර වෙලා මෙයා ගෙදර ආවා අපි. එලක අනේ කතා කරගන්නවත් බැරි වුණා මේ ඒ කියන්නේ ඉස්සර හරි අමාරු ඉතින් එඩ්වර්ඩ් ජයකුඩි කිව්වම ඒ කියන්නේ 87 පීක් කාලේ ඉතින් අපිට හරි අමාරු වගන මොකද මට මතකයි හැමදාම කුරුණෑගල ප්‍රසංගයක් තිබුණා. ඒ ප්‍රසංගෙට මෙයා ගිහින් මිල්ටන් මල්ලවාරච්චි අම්මා මිල්ටන් අංකල් අපි දෙන්න තමයි යන්නේ. හැමදාම අපේ ගෙදරින් තමයි පිටත් වෙන්නේ මිල්ටන් අංකලුත් ඇවිල්ලා යන්නේ. ඉතින් මිල්ටන් අංකල් හැමදාම ගෙනියනවා මිල්ටන් අංකල්ගේ හැමදාම කොණ්ඩෙන් කෑල්ලක් කපා ගන්න රසිකාවියක් හිටියා. මෙයාගේ ලේන්සුව ගන්නවා. ඉතින් හැමදාම මෙයාගේ ලේන්සුව කලුතේ ගියා. අරන් යනවා මිය මිල්ටන් අංකලුත් හැමදාම පොඩි කෑල්ලක් මිල්ටන් අංකල්ගේ මේ කපා ගන්නවලු කෙස් වලින්. අයියා හොඳට ලේන්සුව උනේ. ඒක ඇත්තටම ඒක හරි කරදරේ හැමදාම කුරුණෑගල යනකොට හොඳ ලේන්සුවක් ගෙනියන්න ඕනේ. නැත්තම් පාවිච්චි කරන්නේ නැහැ හොඳ එක. ඉතින් ඉස්සර ඇත්තටම නංගන අර වැඩියෙන් ටෙලිවිෂන් මාධ්‍යත් ඇත්තටම නැහැනේ 87 වගේ වෙනකොට ඉතින් ලූට ටෙලිවිෂන් උත් නැහැ මොකද මට මතකයි පළවෙනිම ගීතය මෙයා රූපවාහිනියෙන් කියන දවසෙත් අපි ඔක්කොම එකට බැලුවේ. ඒ කියන්නේ පළවෙනියටම සංගීත වැඩසටහනක මුල්ම ගීතය විදියට මේ මෙයා ගායනා කළේ. මෙයා ඉතින් කිව්වා අද නංගි මගේ සින්දුවක් යනවා ඉස්සෙල්ලා ටීවී එකේ මේ කියලා. ඉතින් මේ මල්ලයායේ රතු පර්ෂර්ට් එකක් අතට අපලාද කියන්නේ බෑ අයියා ඔක්කොම නංගිට කියනවානේ. නංගිවම හිතාගෙනම ඉඳලා තියෙනවා. හොඳයි.